රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදෑසන ප්‍රවෘත්ති සමගින් මම දුමින්ද ලක්මාන් ප්‍රථමයෙන් අවධානය පුවත් සිරස්තල වෙත ටෙලිවැකි 318කින්ම අප මෙතෙක් කියූ දේ ඊයේ දියවන්නාව පුරා රැව්පිලි රැව් දුන්නා දියවන්නාවෙන් ඇසුණු මාරුවෙන් මාරුවට රට කාපු හැටි කතා ගැන අද ටෙලිවැකියෙන් ඉදිරි අවුරුදු 10 තුල සංචාරකින්ගේ ආදායම ප්‍රමුඛ කරන්න හදන ජනපති රනිල් දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය ඊයේ පාර්ලිමේන්තුව හරි ලස්සනයි බැලුවේ නැත්තම් මොන ක්‍රමයකින් හරි බලන්න හොඳේ ඒ ඇයි කියන එකත් එකයි අද මේ 318 වැනි ටෙලිවැකිය ලියන්න හිතුවේ ඊයේ පාර්ලිමේන්තුව බැලුවා නම් ඔබට තේරෙවි ටෙලිවැකියෙන් අප මේ තාක් ලියපු කියපු දේවල් මොන තරම් ඇත්තද කියලා දූෂණ විරෝධී පනත් කෙටුම්පතක් ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණා ඒ පනත් කෙටුම්පත දෙවන වර කියවීම සම්මත වුණා මොකක්ද මෙහි අරමුණ අල්ල සහ දූෂණයට දඬුවම් දීම ඒ කියන්නේ මෙතෙක් අල්ල සහ දූෂණයට දඬුවම් දෙන්න තරම් ප්‍රමාණවත් ගැඹුරු අනපනක් තිබිලා නැ කියන එකද ඒ නිසා විය යුතුයි නේද අර මේ පොල් ගෙඩියයි අඹ ගෙඩියයි හොරෙන් කඩපු කන්න නැති දුප්පතා අවුරුදු 2-3 මහ උළු ගෙදර තපිද්දි බැංකු කඩපු සීනිබදු වංචාවරුන් එහෙම සැපට නිදන්නේ නේද කමක් නැ දැන් ඊයේ මේ පනත් කෙටුම් පත ගැන ඇහුන විදිහට නම් ජනපතිගේ සිට මේකට යටත් වෙනවා ජනපතිත් මීට යටත් වෙනවා හොඳයි එතකොට අර මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 35-1 මේ ජනපති මුක්තියට මොකද වෙන්නේ දන්නේ නැහැ නේද කමක් නැහැ ওই වෙන දෙයක් උනාවේ කොහේද මොකක් වුණත් ඊයේ පාර්ලිමේන්තුව හරි ලස්සනයි කියලානේ මේ ටෙලිවැකි ආරම්භ කළේ නේද ඒ ලස්සන තමයි එක කට්ටියක් නැගිටලා කියනවා ඇයි ඔහෙලා තොරා කෑවනේ ඒ කාලේ අල්ලන්ට කිව්වා කෝ හොරු ඇල්ලුවද ඕන් එහෙම අහනවා එතකොට අනිත් කට්ටිය නැගිටිනවා එයාලා නැගිටලා කියනවා ඇයි මේ තමුන්ලගේ කාලේ හොරා කාපුවා මතක නැද්ද ඈ ඒ කාලේ හොරා කාපුවා මතක නැද්ද කට්ටියක් කියනවා මහ බැංකුව කඩපු හැටි මොකද අමතකද මතක් කරන්නේද ඈ ඔන්න එතකොට අනිත් කට්ටිය කියනවා ඇයි මේ සීනි බදු දිය කරන් බීපු හැටි කියන්නද පොහොර නැවෙන් ගහපු හැටි කියන්නද මේ අතර මේ පවුලක් මෙකුතුලා ඕ පවුලක් මෙකුතුලා රට කාපු හැටිත් හරි හරියට ඕන් ඊයේ එළියට ආවා නේද දැන් මේ ඊයේ කතාවලින් ටිකක් අහලම ගියොත් නේද හොඳ එහෙනම් පොඩ්ඩක් අහන්නකෝ තමන්ගේ ජනාධිපතිවරණ ව්‍යාපාරයට මුදල් ලබා දුන්නු ධනකුවේරින්ට ඒ ලබා දුන්නු සන්තෝෂමට අපි කිසිසේත්ම සම්බන්ධ නැහැ ඒ බංකොලොත් වෙන බව දැනගෙන තමයි මේ පාර්ලිමේන්තුව එවැනි නීතියක් සම්මත කළේ එහෙනම් ඊට පස්සේ ආණ්ඩු කරපු සියලු දෙනාම බංකොලොත් භාවයට වග උත්තර කරවෝ කියන එක තමයි තර්කානුකූලව ඉදිරිපත් කරන්න පුළුවන් රාජපක්ෂර හොරු නම් රනිල් වික්‍රමසිංහ හොරු නම් මේ පැත්තින් හොරු නම් උන්ව කුදලන්න පුළුවන් නීතියක් ගැන වක් කියන්න ඕන කවුද කියලා බැලුවොත් මේ 225ම අඩු වැඩි වශයෙන් වක් කියන්න ඕන 103ක් ඉන්නවා අනිත් පැත්තියක් තියෙනවා කවුරුත් ඉන්නවා මේ විනාශයට වක් කියන්න ඕන අය යහපාලන ආණ්ඩුවේ ඉඳලා එළියට ආවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ආර්ථිකය විනාශ කරා කියලා එතුමාට එරෙහිව ගෙන ආපු විශ්වාස භංගයට පක්ෂව ඉතින් ඒවා නිකන් අමතක වෙලා වගේ දැන් කතා කරනවා මේ කිසිම දෙයක් උනේ නැහැ සියල්ල කරලා තින්නේ වෙන කණ්ඩායමක් එක රජයකට මේ පසුගිය කාලෙම මේකට අඩු වැඩි වශයෙන් මේ 225 දෙනාම මේක නියෝජනය කරපු ඒ කාලේ ඉඳන් වග කියන්න ඕනේ යහපාලන ආණ්ඩු කාලේ නඩු කීපයක් දැම්මා දේශපාලන බලපෑම් මත ඒවා වල සාක්ෂි වළක්වන්නටත් විවිධ බලපෑම් කරන්නටත් නීතිපතිවරයා පවා ඒ සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටිනකොට සාධාරණ ඉටුුනේ නැහැ තිබෙන නීති දුර්වල නම් පොල්ගෙඩි අටක් හොරකම් කරපු කෙනා හිරේන්නේ කොහොමද පොලිස් කොස්තාපල් පගාවක් ගත්ත කියලා හිරේන්නේ කොහොමද රත්තරම් බිස්කන ගැනලා කොටු වෙච්ච කෙනා මේ පාර්ලිමේන්තු නියෝජනය කරනවා ඒක නම් පොඩි නීති ප්‍රශ්නයක් තියෙනවා මම ඒක පිළිගන්නවා හැබැයි අතර සදාචාර
ප්‍රශ්නයක් තිබෙනවා. මේ මගේ එහා පැත්තේ පුටුවේ රත්තරන් හොරෙක් වාඩි වෙලා තිබෙනවා. මහා අධිකරණින් කෝටි දෙකක මාර්ග දඩයක් ගහපු, ලක්ෂ 20ක වන්දියක් නියම කරපු, අවුරුදු 4කට ඇඟ බැඳපු අධිකරණින් තීන්දුව කෙනෙක් ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකයට කටයුතු කරනවා. පොහොර රැටයක් ලංකාවට ගෙනාවේ නැහැ. හැබැයි භාණ්ඩාගාරේ සල්ලි ගෙව්වා. ඒකට මැදිහත් වෙච්ච ඇමතිවරු මන්ත්‍රීවරු මේ පාර්ලිමේන්තු නියෝජනය කරනවා. අනුර කුමාර දිසානායක පඩි අරගෙන වර ප්‍රසාද ලැබලා අවුරුදු 2ක මාරක් මේ හොරකන් නවත්තන්න කටයුතු කරා. කරගන්න පුළුවන් උනාද? වර්තමාන අග්‍රවීෂකාරතුමා නීතිපති කාලේ නඩු 35ක් දැම්මා ගරු නියෝජිත කතානායකතුමනි. කොහේ නඩු 35? ඒවා වාස්ප වෙලා. අපි දැක්ක මේ රනිල් වික්‍රමසිංහ බාස්සුන් නැහැයි, විජේදාස රායපක්ෂ බාස්සුන් නැහැයි ගහපු ගැට. තාජුඩීන් ඝාතනය, මිඥානා ගණදෙනු වගේ කර්මුලෙන් අහුවෙන නඩු තියෙද්දි මේගොල්ලෝ දැම්මේ ජිල්බෝල නඩු. ඔබට මතකද අප ලියු ටෙලිවැකි දෙකකින්ම මතක් කළා මේ රට ඌන සංවර්ධිත බංකොලොත් රාජ්‍යයක් වීමට බලපෑ ප්‍රධානතම සාධකය දූෂණේ වංචාව නාස්තිය කියලා නේද? ඒක මේ 1948 නිදහසින් පසු රට බාරගත් කළු සුද්ද මාරුවෙන් මාරුවට සිදු කළ ආකාරය වෙන දවසක ආයේ වෙන විදිහකට මතක් කරලා ලියන්නම්. හොඳේ, කොහොම වුණත් ඊයේ පාර්ලිමේන්තුවේදී ඔය එකිනෙකාට හොරා කියාගත්තු ප්‍රධාන මාතෘකා කීපයක් සාරාංශගත කරන්නයි හදන්නේ. ඔන්න එක, රටේ සම්පත්, ඒ කියන්නේ දේශීය සම්පත් මංකොලයේ ඊයේ එක් පාර්ශවයක් අනිත් පාර්ශවයට එල්ල කරපු ප්‍රධාන චෝදනාවක්. මොනවද? රටේ සම්පත්, දේශීය සම්පත් විකුණගෙන මංකොල්ල කාපු එක. ඊළඟට පවුලක් එකතු වෙලා රට මංකොල්ල කෑවා කියන චෝදනාව. ඒක රාජපක්ෂලට එල්ල වුණේ. ශ්‍රී ලංකාව තුළ බරපතල ආර්ථික අපරාධ සිදු වූ බව ජාත්‍යන්තරයේද පිළිගෙන තියෙන බව ඊයේ පාර්ලිමේන්තුවේදීත් ප්‍රකාශ වුණා. ඔන්න තව එකක්. හොඳේ, ජනතාවට විශාල වශයෙන් බදු ගෙවන්ට සිදු ඇත්තේ ආන් ඒ ආර්ථික අපරාධ නිසා බව ඊයේ පැහැදිලිව ප්‍රකාශ වුණා. EPF, ETF සමාජිකින්ට පවා අද මේ හොරුන්ගේ හොරකම් වලට වන්දි ගෙවන්ට සිද්ධ වෙලා තියෙනවා කියලා ඊයේ පාර්ලිමේන්තුවේදී කතා වුණා. අධිකරණයෙන් කෝටි 2කමාරක දඩයක් ගහලා ඇඟ බැඳපු අයෙක් පවා පාර්ලිමේන්තුවේ ඇමතිකම් දරනවා කියලා ප්‍රකාශ වුණා. හොඳේ, ඊළඟට කුණු පොහොර නැව ගෙනාපු අය තාමත් නිදැල්ලේ කියලා ඊයේ කතා වුණා. කුණු පොහොර නැව, චීන නැව, සල්ලි දුන්නා, පොරත් නැ, නැවත් නැ. හොඳේ, මේ ඉස්කාගාර අයිති මැති ඇමතිලා මන්ත්‍රීලා ඉන්නවා, උන්දලා බදු ගෙවන්නේ නැහැ කියලත් ඊයේ ආයේ කතා වුණා. ඊළඟට නීතිපති දෙපාර්තමේන්තුව දේශපාලන මැදිහත් වීම මත නඩු ඉල්ලා අස්කර ගන්නවා කියලත් ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ වුණා. ඔන්න මන්නේ මේ කිව්වේ. හොඳේ, ඊයේ කියපු වචනමය. ඊළඟට 20යි 21 නඩු වලින් 20යි 21 අවුරුද්දේ නඩු වලින් 21ක්ම ඉල්ලාස් කරගෙනලු. හරිද? තාක්ෂණික දෝෂ කතා කියලා. ඇහැට බෙහෙත් දාපම ලෙඩා මැරනවා කියලත් ඊයේ එළියට ආවා නේද? එදා අග්‍රවිනිශ්චකාරවරියව, ඒ කියන්නේ ශිරාණි බණ්ඩාරනායකව එළෙව්වා. ඊළඟට නඩු තීන්ද දුන්නු විනිශ්චකාරවරුන්ව දැන් පාර්ලිමේන්තුවට ගෙනාවා කියලත් ඔන්න ඊයේ එළි වුණා. හොඳේ, අපේ රටේ නීතියේ උත්තරීතර බව ගැන ජාත්‍යන්තරයටවත් සත්ත පහක විශ්වාසයක් නැහැ කියලත් ඔය පාර්ලිමේන්තුවේදීම තමයි ඊයේ සාකච්ඡා වුණේ. ඊළඟට නීතියේ ආධිපත්‍යයට විධායකයේ, ව්‍යවස්ථාදායකයේ අධිකරණයේ කියන අංශ පිරිසිදුව හැදිලා තියෙන්න ඕන කියන මාතෘකාවත් එළියට ආවා. දූෂණේ වංචාව ඉහළට යන්ට දීලා රට විනාශ වුණාම දේශීය ණය කපලත් අන්තිමට ගැහුවේ දුප්පතාටම කියලත් ඊයේ පාර්ලිමේන්තුවේදී කතා වුණා. අපේ රටේ නඩු 11,27,000ක් තියෙනවලු. ඒකෙන් 33%ක්ම තියෙන්නේ ළමා අපචාර හා ස්ත්‍රී දූෂණ චෝදනා කියලත් ඔන්න ඊයේ ලියුණා. පුදුම වැඩේ කියන්නේ වැඩි හරියක් තියෙනවලු. ලිංගික අල්ලස් ඉල්ලන නඩු. ලිංගික අල්ලස් රටක් මේක නේද? ඊළඟට රට රස්සාවලට යන්න පවා එක එක අයගේ ගිනුම් වලට සල්ලි දාලා අල්ලස් දෙන්න ඕනේ කියලාත් ඔන්න ඊයේ ලිදරා වුණා නේද? දේශපාලනඥයින් පමණක් නෙමෙයි රාජ්‍ය සේවකින් ගැනත් හොයන්ට සුරාබදු දේශීය ආදායම් වැනි ආයතනවල නිලධාරින්ගේ ආදායම් ගැන, ඒ අයගේ වත්කම් ගැන හොයන්ට කියලාත් ඊයේ එළියට ආවා. අපි කීප වතාවක්ම කියලා තියෙනවා. හොඳේ, මේ තමයි ඊයේ පාර්ලිමේන්තුවේදී සියලු කතාවල සාරාංශය. දැන් ඔබට පැහැදිලිද ටෙලිවැකි 318කින්ම අප කිව්වේ ඇත්ත කියලා? ඇමති අලි සබ්‍රි කිව්වා මේ
ඔය කාගේ කාගේත් කිල්ලෝට බල හුණු ඩිංග ඩිංග තියනවා කියලා. පොඩ්ඩක් අහන්නකො එතන. එක රැයකින් වෙච්ච බංකලොත් වීමක් නෙවෙයි. මේගොල්ල පාලනය කරා 2015 ඉඳලා 19 වෙනකන් ආර්ථික වේගය කඩා වැටෙනවා 2.1%. මේ හැමෝගෙම කිල්ලෝට වල හුණු තියනවා. ඇත්තටම අපට කියන්න ඇත්තේ සමහරුන්ගේ කිල්ලෝටේ නෙවෙයි විදේශ ගිනුම්බල පැන්ඩෝරවල හුණු ලොරි ගණන් තියනවා කියලයි. හුණු තිබිල වැඩක් නැහැ නේද? වැරදීමක්. ඩොලර් ලොරි ගණන් තියනවා කියලයි. හොඳේ දැන්වත් තීරුන් ගමුද මාරුවෙන් මාරුවට එකම හොරු රැලක් නේද මේ පත් කරලා තියෙන්නේ. ඒකෙන් ආයෙත් වැඩක් සිද්ධ වේවිද ඉලංග ඡන්දයකදීත් ඔය විදිහටම හොරුන්වම පත් කරලා කියලා බුද්ධිමත් ඔබෙන් අසමින් අද ටෙලිවැකිය අවසන් කරනවා. අනුග්‍රහය ලංකාව එකම ආක්ෂේප කරන නිෂ්පාදන ආයතනය වගේ නිපද වන විලාසිතා රසකින් යුත් උසස්ත්වයේ ප්ලාස්ටික් ඇස්කන්නඩ නාමෝ ඉතා සාධාරණ මිලකට දැන් වැළඳපළට ජෝර්ජ් ගුණරත්න ලෙන්ස් එක්ස්පර්ට් ලංකාවට විකයි. ඉදිරි අවුරුදු 10 ඇතුළත මෙරටට විදේශ විනිමය ගේන ප්‍රධාන ක්ෂේත්‍රයක් ලෙස සංචාරක කර්මාන්තය පත්කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ ඉන්දියානු සංචාරක සම්මේලනය අමතමින්. ඉන්දියාවේ සංචාරක නියෝජිත සම්මේලනය සංවිධානය කරනු ලැබූ සමුළුවක් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. මෙම සමුළුව ජූලි මාස 9 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිතයි. And securing the welfare of travel and tourism trade. දේශ සීමා ඉක්මවා යාම මෙම සමුළුවේ තේමාවයි. මේ එම සමුළුව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ. Now many of you will after this conference නව සැලසුම් ඔස්සේ ශ්‍රී ලංකාව ආකර්ෂණීයම සංචාරක ගමනාන්තයක් බවට පත්කරන බව මම ඔබට සහතික වෙනවා. ශ්‍රී ලංකාව බංකොලොත් භාවයෙන් මුදා ගන්නා විට ණය ප්‍රශස්තකරණයේ සිදු කළ යුතු වෙනවා. වෙළඳ ශේෂය අපට වාසිදායක නොවන බව අප තවමත් මතක තබා ගත යුතුයි. එබැවින් ඉදිරි කාලය තුළ අපි ධනාත්මක වෙළඳ ශේෂයක් සහතික කළ යුතුයි. ණය නොවන අරමුදල් රැස් කිරීමේ මාධ්‍යයක් වන්නේ සංචාරක ව්‍යාපාරයයි. එබැවින් එය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත යුතුයි. දැනට සංචාරකයන් වාර්ෂිකව මිලියන 2.5ක් ලංකාවට පැමිණ ඒ මිලියන 5ක් දක්වා වැඩි කිරීමට අප සැලසුම් සකස් කළ යුතුයි. සංචාරකයෙක්ට එක් රාත්‍රියකට ඩොලර් 1000ක් පමණක්වත් වියදම් කිරීමට අවශ්‍ය ආකර්ෂණීය වැඩපිළිවෙලක් අපි සකස් කළ යුතුයි. ඒ වගේම මේ සංචාරක සැලසුම් ක්‍රියාත්මක කළ හැකි පරිදි නීති වෙනස් කිරීම අවශ්‍යයි. සංචාරක ක්ෂේත්‍රයෙන් ඉහළ ආදායමක් ලැබීමෙන් රටේ ආර්ථිකයට විශාල විදේශ විනිමයක් උපයාගත හැකි. මෙයයි අප ඉදිරියට යා යුතු මාර්ගය. සංචාරක කර්මාන්තයට අදාළ මේ සැලසුම් සකස් කළ යුතුව තිබුණේ මිට දශක කිහිපයකට පෙරයි. නමුත් දැන්වත් අප මෙම කටයුතු ආරම්භ නිවැරදි සැලසුම් සහිතව සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමෙන් ඉදිරි දසවසර තුළ ඒක පුද්ගල ආදායම වර්ධනය කළ හැකි. ඉදිරි දශකය තුළ පරිසර හිතකාමී සංචාරක ව්‍යාපාරයෙන් විශාල විදේශ විනිමයක් උපයා ගැනීමට අපි සැලසුම් කර තිබෙනවා. එම පුවතත් සමගින් අපගේ උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. අප යළිත් ඔබ හමුවන්නේ මධ්‍යාහ්න 12ට අපගේ දිවා පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්.